हाई रामाय सुबह दवसा और ना आप अदत्ताव वाला लंकावे गम देख कट नाम हदीच विद्या आरगन फलवेट की अल ताम मगे चैनल के सब्सक्राइब कर लेता सब्सक्राइब कर इतकोट मलू वीडियो अद्दाम वाला बला पुलवा इतकोट मम उन्न पलवेट की मोरटुआ किन गमट नम हदीच विधि मोरटुआ किन्े कोलंब डिस्ट्रिक्ट आईति गम मोरटुआट नम हदीलाती काले पुर्तुगीसी काले पुर्तुगीसी मुर अट्टाले तिबिलातीनवा अभी अद मे मोरटुआ किल हंधुन प्रदेश इति मे मुर अट्टाले निशा ये काले प्रदेश ඒ කාලේ හිටපු ජනයා අතර ප්‍රසිද්ධයි මේ මුර අට්ටාලය නිසා. ඉතින් මේ මුර අට්ටාලය තියෙන ප්‍රදේශයේ ඒ කාලේ හිටපු මිනිස්සු හඳුනලා තියෙන්නේ මුර අට්ටාලේ අර මුර අටුව තියෙන ප්‍රදේශයේ නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ මුර අටුව තියෙන ප්‍රදේශය කාලයත් එක්කම මුර අටුව තියෙන ප්‍රතිබ්බ ප්‍රදේශය නමින් ඇවිල්ලා ඊට පස්සේ අර උච්චාරණයේ පහසුවට මුර අටුව मोरटुव करगन तीयनवा इतिंग मोरटुव मोरटुव किएन नाम हदीलाती विधि हटाई इलांग अपी वाला की अन्े अन्े रत्तोट रत्तोट किएन गमट नाम हदीच विधि रत्तोट नाम हदीलाती अपे श्रीलंकावे बौद्ध इतिहास सुविशेष सिद्धिया त्रिपिटकय ग्रंथारूढ किरीम वलगंब रजतुमागे काले तमायक करलती एन्ने मे त्रिपिटकय ग्रंथारूढ करनकोट आपु रहतान वहांसेला स्नानय करलती एन्ने अदापियोय रत्तोट कियन प्रदेशे तोटुपलकी इतिं मे हेतु निसा जनता वे काले हिटपु ए प्रदेशे රහතන් තොට නමින් හඳුන්වන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා ස්නානය කරපු තොට කියන තේරුම එන විදිහට ඒක ෂෝට් කරලා රහතන් තොට නමින් හඳුන්වලා තියෙනවලු. ඉතින් මේ රහතන් තොට ඊට පස්සේ ඉතින් කාලයත් එක්කම මේ වෙනකොට ඔය රහතන් තොට නමින් ඒ ප්‍රදේශය හඳුන්වගෙන ඇවිල්ලා මේ වෙනකොට ඒ රහතන් තොට රත්තොට වෙලා තියෙනවා. රත්තොට කියලා කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයිති ගමක්. ඒක කියන්න අමතකුණා. හරි. ඔන්න ඔය විදිහටයි රත්තොට නම ඇදිලා තියෙන්නේ. එහෙනම් අපි දැන් අද දන්නවා මොරටුවටයි රත්තොටටයි නම ඇදිච්ච විදිහ. ඒ කියන්නේ මුර අටුව මොරටුව වුණා රහතන් තොට රත්තොට වුණා. හරිනේ. ඔන්න ඔය විදිහට අය ගම් දෙකට නම ඇදුනේ. එහෙනම් දැන් ඔයාලා දන්නවා අපි අලුත් වැඩසටහන පටන් ගත්ත සිහින ගැන. මම ඔයාලට කිව්වා ඔයගොල්ලෝ දැකපු හීනේ කමෙන්ට් එකකින් දාලා එවන්න මම ඔයාලට ඒකේ තේරුම කියන්නම් කියලා. එහෙනම් ඒකත් මතක තියාගෙන කරන්න. එහෙනම් ඊළඟ දවසේ ආයි ලංකාවේ ගම්වල නම් හොයාගෙන එන්නම් හැදිච්ච විදිහ. ඒ වගේම සිහිනවල තේරුමක් කියනවා ඒකත් මතක තියාගෙන ඔයාලට ඔයාලා දැකපු හීනක තේරුම දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් මම යනවා. ඔක්කොමලට නිරෝගීමත් අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න දන්නවනේ මේ කාලේ. ඒකයි. එහෙනම් ඔක්කොමලට සුබ දවසක්. බයි.